ෙ සරණ අයිබවන් ධර්මාචාර විභාග පන්තිය අද දවසේදී අපි කතා කරන්නේ දහතුන්වෙනි දවස. ධර්මාචාර විභාග පාඩම් සාකච්ඡාව ප්‍රශ්නෝත්තර සමගෙන් සාකච්ඡා කරන සාකච්චාව ධර්මාචාරය පන්තිය දහතුන්ගවෙෙන දවස. අපි අද දවස කතා කරන්නේ අභිධර්මය පොතට සහ ප්‍රශ්නපත්‍රවලට අදාළ තොර තුරු අපි බලමු අද කතා කරන්න තියනෙ මොනවති කියලා මේ ඔබ දකින්නේ මේ සියලූම ඉගැන්වම් කටයුතු සිදු කරන අපගේ ජ නාලිකා පෙස්බුක් පිටුවේ ඉටමතරව ධර්මාචර් විභාග පන්තික්ක මුතුවේ ලාංචනය පිරිවෙන දම් පාසල පාසල කියන අපේ සම්බන්ධතා සියල්ලක් එක්කම එකතුවෙමින් දහම් පාසල් අවසාන විභාගගේ ධර්මාචාර් විභාගේ වගේ විභාගවලට සහ දහම් පාසල් සියලූම ශ්‍රේණි විභාගවලට අදාල්. පාඩම් සාකච්ඡාවන් ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවන් අපි මේ නාලිකාවන් සහ පිටු ඔස්සේ සමූහ ඔස්සේ කරනෝ සාකච්චකරන බුද්ධර්මී විසේ මාන්‍ය පෙළ උසස් පෙළ බෞද්ධ ශිෂ්ඨාචාරය විසයට අදාළවත් අපි තොරතුළු සාකච්ඡා කරනවා අපි බලමු පච්චේදය අභිධර්මයේ දෙවනි පරිච්චේදය පෙරළගන්න පෙරලගෙන අපි අවබෝධ කරගණන්ඩ පහසු අමාරුවෙන කොටස් සාකච්ඡා කරමින් සාකච්ඡාව අද සිද්ධ කරමු. පාඩම තමයි විවිධ අභිධර්ම සම්ප්‍රදායෝ කියන පාඩම. අභිධර්ම සම්ප්‍රදායන් විධාකාරයෙන් තිබුණ අපි අිධර්මයේ පලවෙනි පාඩමේදීත් ඒ ගැන ගොඩක් තොරතුරු කතා කරලා තියෙනවා දෙවැනි පාඩමේ දී තවත් තොරතුරු අපි කතා කරනවා. අභිධර්මයේ ඉගැන්වෙන දේවල් ඉගෙන ගණ්ඩ කලි අභිධර්මය කියන්නේ මොකක්ද අභිධර්ම සම්ප්‍රදායට අයත් වෙන විසේෂ ඉගැන්වීම් මොනවද එක එක සම්ප්‍රදායන් මොනවද ඒ ගැන අපිට හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්න ටඕන එහෙම අවබෝධයක් වැටහීමක් ඇතිව ඉදිරි පාඩම් සාකච්ඡා කනකුට ඔබට ගොඩක් හොඳින් මේ පාඩම් සාකච්ඡා කරන්නට පුළුවන්කම හැකියාව ලැබෙනවා එනිසා අවධානය යොමු කරන්න මේ පාඩමට සත්‍යහා සහ ලෝකයේ පිළිබඳව අවිපරිීත අවබෝධය ශ්‍රාවකයන් තුළ ජනිත කිරීම පිණිසරු ලබන ධර්ම විශ්ලේසිණයක් හා සංස්ලේෂණයක් වසියෙන් අභිධර්මය හැඳින්විය හැකිය අිධර්මය මොකක්ද කිය අපි කතා කළ විනි පාඩමේදී මෙතන දිකේනවා අවිපරීතබ තිර විපරීත අවබෝධයක් විපරීත තත්ත්වයට පත්වෙන අවබෝධයක් නෙවෙයි විපරීත තත්ත්වෙන් තොර ලෝකයේ සහ සත්වයා පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරන්නට ඇති කරගන්නට අවශ්‍ය විශ්ලේෂණයක් සහ සංස්ලේෂනයක් තමයි අභිධර්මය තුළින් කරලා තියෙන්. ලෝකයේ කියන්නේ මොකක්ද සත්වයා කියන්නේ කෞුද කියලා තේරුම් ගණ්ඩ පුළුවන් විදිහේ විශ්ලේෂනයක් සහ සංස්ලේෂනයක් අභිධර්මය තුළින් කරලාතියෙනවා. අභිධර්මය හොඳින් ඉගෙනගත් තම ලෝකයේ කියන්නේ සහ සත්‍යයා කියන්නේ මොකක්ද කියලා හොඳින් අපිට තේරුම් ගන්නට පුළුවන්. සූත්‍ර පිටකෙහි ඉස්කන්ධහාතු ආයතන වශයෙන් සත්වය විභේදනය කර දක්වන්නේ අනාත්ම ධර්ම ප්‍රකට කිරීම පිණිසයි. සූත්‍ර පිටකයේදී ස්කන්ද විදිට පංචස්කන්දය. දක්වනව දහතු විදිහට ටක්කු සෝත ගහන ජිව්හාකාය මන ෆරූප සබ්ද ගන්ධ රසී ස්පර්ස දම්ම බාහිර ආතන විදිහට දහතු විදිහටත් කතා කරනවා චක්කු දහතු සෝත දතු ඔය විදිහට දාතු අට්ටා රස දහතු දහ අට ආකාරයකට දහතු විස්තරයක් කරන ආයතන බාහිරා අයතන අභ්‍යන්තරආයතන මේ ආයතන ස්කන්ද දාතු ආයතන කියන්න ඉගැන්වීම ගැන්න අපි සම්පූර්ණ විස්තරයක් කතා කරනවා තේරවාදි බුද්ධර්මී මූලික ඉගැන්වීම කියන පොත හටතේ එතකොට අපිට පුළුවන් අවබෝධ කරගන්නට ස්කන්ද දහතු ආයතන කියන්නේ මනුවත කියලා. එහනම් ස්කන්ද ධාතු ආයතන විදිහට විබේදනය කලා බේ. වෙදල දක්වල තියෙනවා ඒ දක්වලතියන්නෙමකටද අනාත්ම ලක්ෂනය ආත්ම මම මගේ කියලා ගණ්ඩ දෙයක් නැහැ ස්කන්ඳයි ධාතුයි ආයතනයි ඒකනාසී උනාම තමයි මේ ලෝකයේ සහ සත්වයා කියලා අපි හිතාගෙන ඉන්නේ කියන එක තේරුම් ගන්නට තමයි ඒ අනාත්මවාදී ලක්ෂනය කියන්නට තමයි ුම් කරන්නට මයි ූත්‍රපිට කේද ස්කන්ඳධාතු ආයතන දිහට විිස්තර කරලතින් පූර්වෝක්ත ධර්ම අනිත්‍යතාව පරස් පර සාපේක්ෂව ප්‍රති සමුපන්නව ප්‍රවර්තනය වෙයි. උඩින් අපි කියපු ධර්ම අනිත්‍යව. පරස්පර සාපේක්ෂව එකකට එකක් සාපේක්ෂ විදිහට හේතු ප්‍රත්තිය අනුව ප්‍රවර්තනය වෙනවා පැරලෙනවා. එහෙයින් නිති්‍යය වූ අමනිස්වර වූ ආත්මයක් නොලැබේ බව සූත්‍ර ධර්මයන්ගෙන් පැහැදිලි කරනු ලැබේ. සූත්‍ර ධර්මයන්ගෙන් පැහැදිලි කරනවා ඉස්කන්ද ධාතු ආයතන කියන මේවාකට එකක් සම්බන්ධ වෙලා හේතු ප්‍රත්ති සහිතව අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තව එකකට එකක් සාපේක්ෂව පවතින ධර්මයන් නිසා. කිසිමදේක නිත්‍ය වූ ස්වභාවයක් අවිනිස්වර වූ සවභාවයක් ආත්මයක් කිය තත්ත්වයක් නැහැ කියන ඉගැන්වීම ඒ ස්කන්ද ධහතු යතන කියන ඉගැන්වීම විග්‍රහයෙන් සූත්‍ර ධර්මවල උගන්වන්ව අපි මේ අභිධර්ම පිටකේ ඉගැන්වන්නේ මොනවද කියන එක ගැන කතා කරන්න කලින් ලෝක සහ සත්වය පිළි බඳව සූත්‍රපිටක උගන්වලතියෙන කරුණු තමයි සාකච්ඡා කරන්නේ එහෙත් සූත්‍රපිටකයෙහි දැක්වන මෙම සත්වය හා ලෝකයේ පිළිබඳ සකලාංගපූර්ණ බෙදුමක් අරමුණු කරගත් බව නොපෙනේ. ලෝකෙ සහ සත්වයා පිළිබඳව සම්පූර්ණ වසයෙන් කෙරනවි ග්‍රහයක් මේ සූත්‍ර ධර්මවලින් කරෙන ස්කන්ද ධාතු ආයතනාදී ඉගැන්වම් වලින් කෙරෙන්නේ නැහැ කියල තමයි මෙතන දක්වන්. අභිධර්මයෙහි අරමුණ වූයේ සත්වහා සහ ලෝකයේ පිළිබඳ සියල්ලම නිරවසේස වසයෙන් බෙදා දැක්වීමේ මතයක් සකසා ගැනීමය. අිධර්මය අරමුණ වනේ මකක් ද සත්ව්‍යයා සහ ලෝකයේ පිළිබඳව සියල්ලම නිරවසේෂ වසයෙන් බෙදා දැක්වීමේ මතයක් නිර්මාණය කර ගැනීම අවිධර්මය අරමුණ වන්නේ සත්ව්‍යා සහ ෝකයේ පිළි බඳව සියල්ල නිරවසේෂ වසයෙන් මොකද මේ නිරවසේෂ වසයෙන්ැ ඉතිරි නොවනාකාරයට බෙදා දැක්වීමක් වර්ග කිරීමක් ඉදිරි පච්කරක තමයි අභිධර්මය අරමුණ බවට පත්තුනි ඒ අතර ඒ අබිධර්ම එක සම්ප්‍රදායක් තමයි තේරවාදී සම්ප්‍රදාය විවිත සම්ප්‍රදායන් තියනවා ඒගැන අපි කතා කරනවා මෙතන දී ප්‍රශ්නයක් ඔබට යො වෙනවා තේරී විවජ්වාදීන්ගේ අපිධර්ම සම්ප්‍රදාය පළිබඳ විස්තරයක් කරන්න දෙදස් දහට දස් ධනය අවරුද්ධි ප්‍රශ්න පත්තරයේ තියෙනවා තේරයේ විබජ්වාදීන්ගේ අපිධර්ම සම්ප්‍රදාය පිළිබඳ විස්ත්‍රරයක් කරන්න කිය ලකුණු හැක ප්‍රශ්නයක් ට අම තරව ව දෙදස් දාහත දෙදස් දහ අට අවුරුද්දය තියනවා තේරයේ විජවාදී අ අපිධර්ම සම්ප්‍රදාය පිළිබඳව හැඳදිවීමක් කරන්න කියන ලකුණු හයක ප්‍රශ්නයක් තියෙනවා. තේරයේ විජවාද අිධර්ම සම්ප්‍රදාය පිබඳ හැඳදිින් වීමක් කරනට කියල දස් දහත ද දහට අවුරුද්ධය ප්‍රශ්නය දෙවැනි කොටසේ තුන්ෙන් දෙනි රෝම ලක්කම යටතේ තියෙන ප්‍රශ්නය බලදදට දෙද දහනමය අවරුද්දේ කොහොමද ඒ ගැන වධන යුවෙලා තියෙන්නේ කියලාදදට ස දනම අවුරුද්ද අභිධර්මය ප්‍රශ්න පත්තරේවු තේරී විභජවාදීන්ගේ අිධර්ම සම්ප්‍රදාය පළිබඳ විස්තරයක් කරන්න කියන ලකුණු හයක ප්‍රශ්නය ඒ අවරුද්දෙ ඒේවර්සේදීත් ලැබිලා තියෙන නාම්ිට පහැදිලි වෙනවා තේරීයේ විභජ්ජවාදී අභිධර්ම සම්ප්‍රදාාජ සහ අනිත් අභිධර්ම සම්ප්‍රදායන් ගැන ප්‍රශ්න යොමුවෙන්නට පුළුවන්. අබිධම් මේේ දේෙන් නිධනාන අධිකම නිධානන් දේශනා නිතන මේ පළවිනි පාඩම සහ දෙවෙනි පාඩම කියන දෙකෙම්ම තොරතුරු ඇතුළත් වෙලා තමයි ප්‍රශ්නී නිර්මාණය වෙලා තියෙන්නේ දෙවැනි කොටසි අලවෙනි ප්‍රශ්නී. පළවිනි ප්‍රශ්නී ාඩමහ පාම තරී විබජවාදන්ගේ අිධනම සම්ප්‍රදාය පිළිබඳව විස්තරය කරන පලවෙනි පාඩමේදීත් ඒ ගැෙන විස්තරයක් කෙරෙනවා ඊට අමතරව තේරී විජ්වාද අභිධර්ම සම්ප්‍රදාය ගැන දෙවනි පාඩමේතිී දිග විස්තරයක් සාකච්ඡා වෙනවා. එහනම් මේ සම්ප්‍රදාායන් ගැෙන පිට හොඳ දැනුමක් අවපෝධයක් තියෙන්න්නට පෙනවා ධර්මාචාරි විභහකය සමත්වීමේදී හොඳ ලකුණක් කරා ගමන් කිරීමට යි ලෝ පවත්නා සියල්ල ධර්ම වසයෙන් නම් කරන අභිධර්මය ඒ සියල්ල චිත්ත සිත් අසුනාවයයි චෛතසික පනස දෙකයි රූපහා රූප විසිටයි නිර්වාන එකක් විදිහට තේරවාදී සම්ප්‍රදාය තුළො ගන්නන්න. මෙන මේ කාරණාවට අයත් පතාවක් අබධාන ොමු කරලායි තැන්ට ියාමත්තමයි ඒක නවත වතාවක් මතක් වෙන්නේ අවබෝධ වෙන්නේ. අභිධර්මයෙහි අරමුණ වූයේ සත්‍යයා සහ ලෝකයා පිළිබඳ සියල්ලක්ම නිරවසේ ඉතිරි කරන්නේ නැතිව දක්වන්ඩ පුළුවන් මතයක් ක්‍රමයක් නිර්මාණය කරගන්නේ එක. එහනම් තේරවාද අවිිධර්ම සම්ප්‍රදාය තුළ ලෝකයේ සහ සත්වයක් කියන මේ ඉගැන්වීම් වල කිසිම දෙයක් ඉතිරිවෙන්නේ නැතිවෙන්න වර්ගය කිරීමකට ලක් කළා. විස්ලේසනය කළා විස්ලේසනය කළා චිත්ත සිත් අසූ නමයක් විදිහට චිත්ත කියල කොටසක් විශ්ලේසනය කළා ඒ විස්්ලේසනය නැවත වතාවක් අකුසලසිීතන්, කුසලසිතන් ලෝබමූලික සිතන්, දෝසමූලික සිතන්, කිරියසිීතන් ඒ විදිහට සංස්ලේෂනයක් කරනවා. චෛතසිකත් එහෙමයි සෝභන චෛතසික ප්‍රකීරණක චෛතසික සබචිත්ත සාධාරණ චෛතසික අපි මුලින් දැක්කා වචනයක් තිේෙනවා විශ්ලේසන සහ සංස්ලේසනකේල්. මොකක්ද මේ විස්්ලේසන සහ සංස්ලේසනකය. ත් අසුනමයයි කියලා විශ ලේසනය කරලා වර්ග කරලා අවසානිදයේ අසුනමය කොහොමද බෙදෙන්නේ කියලව වෙන් කරලා දක්වනකට තමයි සංස්ලේෂනය කියලා කියයි. ඉළඟට චෛතසික පනස් දෙකයි කියලා විශ්ලේෂනය කරලා ඒත් චෛතසික ධර්ම පනස් දෙක බෙදෙන තවත් කොටස් වට වෙන් කරලා දක්වනකට තමයි කියන සංස්ලේය කියලා රූපත්ය හෙමයි රූප විසියටක් කියලා දක්වොලා ඒ රූප නැවතත් වර්ග කරනවා නිර්්බානය එකයි තියෙන්නේ නිර්වානය කයි එකම නිර්වාණය සෝපදිසේෂ නිර්වාණධාතු සහ අනුපතිශේෂ නිර්වාණධාතු කියලා කොටස් දෙකක් අර්තයේ සාකච්ඡා වනවා බිධර්මේදී කෙසේ නමුත් ලෝකයේ සියල්ලක්ම ලෞකික ලෝකයේ සහ ලෝකෝත්තර කියන හැම දෙක්ම කොටස් හතරකින් දක්වනවා අිධර්මයේ දී ධමයාරම මනවුනේ ලෝකීතියෙන් ලෝකෙ සහ සත්වයක් කියන හැමයික්ම යම්කිසි ක්‍රමයකට විශ්ලේෂනය කරන්න වර්ග කරල දක්වඩ ක්‍රමයක් සකස්කරගැනීම කිලපිකිවා. ඒ අනුව සිත් සම්පූර්ණ මසූනමයක් විදිහට චිත්ත කිය ලවගන්න ව චෛතසික පන් දෙක් විදිට සිතු විලිසියාල්ලක්ම වර්ග කරලාතියෙන් රූප විසි අටයි නිර්වාණ එකයි නි්බාන එකක් විදිට සත පරමාර්ථ ධර්ම අපි මේ කතා කළේ සතර පරමාර්ථ ධර්ම චිත්ත චෛතසික රූප නිබ්බාන චිත්ත චෛතසික රූප සහ නිබ්බාන කියන හතර සතර පරමාර්ථ වශයෙන් බෙදා දක්වයි සතර පරමාර්තමන වදතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන චිත්ත චෛතක රූප නිබාන චිත සුනාවේ සිත්ත සුනාවය චෛතිතක පනක්තකයි රූප විස්සිය අටයි නිබ්ාන යිවි යි තේරවාද සප්‍රදාය තුළ දැක්වන්නේ. මෙසේ ප්‍රබේදගත කළ විට වෙනත් කිසිවක් අවසේෂ වන්නේ නැත. ඒ හතරට වර්ග කලාම කිසිම දෙයක් ලෝකයේ අයිඉතිරිවෙන්නේ නැහැ. මෙම විශ්ලේසන ක්‍රමේ මූලික වශයෙන් තේරවාද විවජ්ජවාද සම්ප්‍රදාායේ භාවිත වූයේ. මූලික වසයෙන්ම තේරවාදී විබජ්ජවාදී සම්ප්‍රදාායේ විශ්ලේසනය තමයි අපි ඒ කතා කළේ. එත් බුදු සමයහි විකසිත වූ සෑම ආචර්වාදයකටම ඒ පොදුවී අපිමතු වූ බව නොපෙනේ. මේ බෙදපු ඉගැන්වීම මේ බෙදපු විශ්ලේසන ක්‍රමය. බුදු දහමයෙන් විකාශනය වෙච්ච සියලූම සම්ප්‍රදාායන් වල් වලට සියලූම ඉගැන්වීම් වලට පොදුවේ සලකඩ බැහ. අපිධර්ම සම්ප්‍රදාය තමයි ගොඩක් සම්ප්‍රදායන් වල ගොඩක් නිකායන්වල පෙනස් වෙලාතියෙන්. අභිධර්මය මූලික කරගෙන තමයි ගොඩක් ශාසනික මේ වශයෙන් නිකායන් බෙදි ලගිහිල්ලා තියන්නේ එහනම් තේරවාදී ඉනිරිපච් කරපු සිත්්ධ අසූනාවයක් චෛතක පනස්තිිකක් රූප විසියටක් නිර්්බාන එකක් කියලා ඉදිරිපච්කරපු මේ සම්ප්‍රදාායික ඉගැන්වීම හැම සම්ප්‍රදායක් විසින්ම එක හෙලා පිළිගත්තයන හැ. එඒනිසා වෙනවෙන්න අභිධර්ම සම්ප්‍රදායන් සහ වෙනත් වර්ගී කරන අපිට දකින්නට පුළුවන්. අබිධර්ම ගැටලු මත විධ ආචාර්වරුන් අතර මතබේද තිබිණි. අභිධර්මය ගැන විධ ආචාර්යවරු අතර විවිධ මතවාද විවිධ අදහස් උදහස් තිබුණා. තේරවාදීන්ගේ සප්තා ප්‍රකරණ ලෙස හැඳින්වෙන පාලික්‍රන්ත සප්තකය වෙනත් ගුරුකුළුවල නොපිළිගැනිනි. තේරවාදී සම්ප්‍රදායේ දක්වන දසංගිනයාදී ප්‍රකරණ හත රදගේ සප්ත ප්‍රකරණය විදිහයට හැඳින් වෙන පාලි ග්‍රන්ත හත ය ප්‍රකරණ ධර්ම ග්‍රන්ථ හත අනිත්ගුරු කුළවලාය පිළිගන්නේන්නේ හ තෙරවාදී සම්ප්‍රදායේ ප්‍රකරණ හතක් තියෙනෝ ය ප්‍රකරණ හත ගැන් අපි ඊළඟ පාඩමේදී කතා කන්නව තුංගනි පාඩමේදී සම්පූර්ණ විස්තරයක් ඒ සප්ත ප්‍රකරණය ගන්වන දේවල් අනිත් සම්ප්‍රදායන් ලින් පිළිගත්ති ම්ප්‍රදායන් පිළිගත්තින හ නිදසුනක් වසයෙන් තේරවාදේම සාකාවක් වූ සර්වාස්තිිවාදී වයිභාසික ආචාරිවරුන් දෙක්විය හැක තේරවාද අිධර්ම සම්ප්‍රදාය පිළිගත්තේ නැති සම්ප්‍රදායන් තිබ්බා කියල කියේනවා ඉට පස්සේ උදාහරණයක් කේනවා සර්වාස්තිිවාදී වයිභාසික ආචාරිවරු මේ අය තේරවාදී අපිධර්ම සම්ප්‍රදාය උකන්වනේ ඉගැන්වීම පිළිගන්නේ සර්වාස්තිවාදී වයිභාසිකා චාරිකරු. ඔවුහු සකුබසින් වෙනම අභිධර්ම ග්‍රන්ථ සප්තිකයක් ඉදිරිපච් කළ මේ සර්වාස්තිවාදී වයිභාසිකයෝ තේනවාදී අ අපිධර්ම සම්ප්‍රදාය උගන් වන සත්තා ප්‍රකරණය පිළිගන්නේ නැතිව සංස්කෘත භාසාාවෙන් වෙනම අභිධර්ම ග්‍රන්ථ හතක් ඉදිරිපත්් කළා විග්‍රන්ථ කියලා සංස්කෘත භාසාාවෙන් ධर्මග්‍රන්ථ හක් ඉදිරිපත්් කළ මෙසේ අභිධර්ම සාහිත්‍ය සම්ප්‍රදාය රාසියක් ජනත වී වාද විවාද කිරීම ගැන කළකිරුණු භික්‍ෂු පිරිසක් මේ සියලු ැටලු බිධර්මය පිගනීම නිසා ඇති වූ ේ හෙයින්. හොඳම ක්‍රියාව අදධර්මී ප්‍රතික්ෂේප කිරීම යැයි සිතා සූත්‍ර ධර්ම පමණක් පදනම් කරගත් ආචාරිවාදයක් ඉදිරිපත් කළහ. सර්වාස්තිවාදී වයිභාසිකයෝ කියන්නේ තේරවාදී අභිධර්ම සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරලා වෙනමම ස්කෘති භසාාවෙන් අභිධර්ම ග්‍රන්ථ හතක් නිර්මාණය කර ගත සම්ප්‍රදායක් අපි මේ කතා කරන්නේ විධ අිධර්ම සම්ප්‍රදායන් ගැන එනම් එක සම්ප්‍රදායක් සර්වාස්තිවාදී වයිභාසික අවිධර්ම සම්ප්‍රදාය සර්වාස්ථවාදී අභිධර්ම සම්ප්‍රදායි සංස්කෘති භාසාාවෙන් තමයි ග්‍රන්ථ රජනා ක තියන ඊළඟට තවත් අභිධර්මය පිළිබඳව ගැටලුවක් මත්තුවේනො මකක්ද මේ ඔප්පෝම ගැටලු ප්‍රශ්න අභිධර්මය නිසා කියලා අභිධර්මී ප්‍රතික්ෂේප කරලා සූත්‍ර ධර්ම විතරක් පදනම් කරගෙන ආචාර්වාදයක් ඉදිරිපට් කළලා ඒ අය සෞතරාන්තිකයෝ සූත්‍ර පමණක් විශ්ාස කරපායි සූත්‍ර වලි ගැන්වෙන දේවල් විතරක්. බුදු්ධහමී ගැන්වීම කියලා පිළිගැන්නට උත්සාහකරපු අය. තමයි තුන්වෙනි සම්ප්‍රදාය. අභිධර්මී ප්‍රතික්ෂේප කළද අභිධර්ම අධ්‍යයනවල ප්‍රතිඵල වසයෙන් උද්ගත වී තිබුණු ගැටලු මගහරන්නට ඕනට හැකි නොවීය දැන් අභිධර්මය නිසාන සියලු ගැටලු ඇතිවෙන්නේ එනිසා අභිධර්මී ප්‍රතික්ෂේප කළ සූත්‍ර පමණක් ප්‍රමාණත්මක වරගෙන කටයුතු කරන්නට කියලා. වෙනමම සම්ප්‍රදායයක් ගොඩ නාගා ගත්ත සෞත්‍රාන්ත කියන්ට මොකද වනි ඒ කාලෙ වෙන කොට අිධර්මය නිසා තමයි ීවිධ ගැටලු ඇති වෙලා තිබ. ඒ අභිධර්මය ගැටලු අනුව දිරිපත් කරපු ගැටලුවලට ප්‍රශ්නවලට සෞත්‍රාන්තිකයන්ට සූත්‍රවලින් විතරක් පිළිතුර දෙඩ බැහවුුණ. ඒනිසාමකද වුණේ. එහෙයින් ඔවු නතුරීන්ද බිහි වූයේ නමින් පමණක් අවිිධරමයක් නොවූ එහෙත් යතාාර්ථ වශයෙන් බලනිිවිට තවත් අභිධර්මයක්ම වූ ඉගැන්වීමම් සබදායකි. සෞතරාන්තිිකයෝ අනිත් සම්ප්‍රධයන් වලට තමන්ට මතුකරපු ගැටලුුවලදී පිළිතුර දී ලතිය එන්නේෙත් සත්‍ර ධර්මවලින් වෙතරක් නෙබෙයි ආභිධම්මික ඉගැන්වීම්වලට අන්නු. එහෙනම් සූත්‍රධර්ම පමණක් ප්‍රමාණාත්මක වරගත්ත අභිධර්මය ප්‍රතික්ෂේප කරපු සෞත්‍රාන්තික නිකායේ ලක්ෂණය වෙන්නේ ආබිධම්මික ඉගැන්වීම ඉදිරිපච් කිරීමේ ලක්ෂණයක් තමයි අපිට දකින්නට තියෙන්නේ. විවිධ අබිධර්ම සම්ප්‍රදායන් ගැන සඳහන් කරන විට මුලින්ම අප විසින් සැලකිල්ලට ගත යුත්තේ පාලිපසින් සුරැකී ඇති තේරවාදී විපජ්ජවාදී අභිධර්මය වෙනත් අභිධර්මය වෙනත් කිසිම අභිධර්මයකට වඩා පාලි සාහිත්‍ය සමගගැලපී සිටින බවයි. ඔවු දැන් අපි ඊළඟට කතා කරනවා. ේවා අිධර්ම විභජ්්‍යවාදී, අභිධර්ම සම්ප්‍රදාය ගැන. අපි දැක්කා ප්‍රශ්නයක් යොම් වෙලා තියෙනවා තේරවාද විභජ්ජවාදී අභිධර්ම සම්ප්‍රදාය ගැන පිස්තර කරන්න පැහැදිලි කරන්න කියලා බහුගේ වර්ස වල ප්‍රශ්නය ඉදිරිපත් වෙලා තිබුණ එහෙනම්. හලවෙ කාරණය මෙතන තිකේව පාලි බසින් සුරකී ඇති පාලි භහසාාවෙන් තමයි තේරවාදී විජ්ජවාද අබිධර්ම සම්ප්‍රදායි තියෙන්නේ තේරවාදී විභජ්ජවාදී අබිධර්මය වෙනත් කිසිම අභිධර්මයකට වඩා පාලි සාහිත්‍යය සමඟ ගැලපී සිටින බව. වෙනත් කිසිම සාහිත්‍යයකට වඩා පාලි සාහිත්‍යත් එ ගොඩක්ම සමීප සම්බන්ධතාවයක් තියෙන පැහැදිලි අර විවරණ තියන ගැන්වීමක් තමයි තේරවාදී අපි ධර්ම සම්ප්‍රදාය පාලි සම්ප්‍රදාය චින්තනය බෞද්ධ ඉතිහාසය පැරණිම සම්ප්‍රදාය බව අවිවාදනී යජ පාලි සම්ප්‍රදාය චිින්තනය පාලි සම්ප්‍රදාය තමයි ඉතිහාසේ පැරණම සම්ප්‍රදාය විදිහයට පිළිගන්නේ ඊට පස්සේ තමයි චීන සංස්කෘත විවිධ භාසාවලින් ධර්මවිනිය රචනාවන්නට ගත්තේ තේරවාදී ්‍රදාය සින් අනුගමනය කරු ලබන පාලිම්ප්‍රදාාය තමයි පැරණීම සම්ප්‍රදායි එහනම් තේරවාදී විජ්්‍යවාදී අභිධර්මයය වෙනත් කිසිම අභිධර්මයකට වඩා පාහලි සාහිත්‍යත් එක්ක ගැලපීම තුළින් මොක්ද අපට අර්ථවත් කනන්නට පුළුවන්කම තියන් මේ පාලි සම්ප්‍රදාය තමයි පාලි තරවාදී විජ්වාදී අබිධර්ම සම්ප්‍රදාය තමයි පවිශ්වාසවන්තම පිළිගත හැකිීමම අවිධර්ම සප්‍රදාය විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තිී. එහයින් කවර අභිධර්ම සම්ප්‍රදායකටත් වඩා ඒ මූලික බුදුදහම නියෝජනෙහිලා සමත් බව කිවයුතුයි. මූලික බුදු දහමත් එක්ක ගොඩක්ම සම්බන්ධ වෙන්නේ ඒ අනුව පාලි භාසාාවත් එක්ක ගොඩක්ම සමීප සම්ප්‍රදායි විදිහට තේරවාදී අභිධර්ම සම්ප්‍රදායේ ගැන්වීම. වෙනත් සම්ප්‍රදායන්හි අභිධර්ම කෘති තේරී අභිධර්ම කෘතිවලට වඩා විව්හෙයෙන් බොහෝදුරට වෙනස් බව ජයේ තක කුසුවැනි පඩිවරු පවසති වෙනස් සම්ප්‍රදායන් වල කෘති තේරවාදී සම්ප්‍රදායෙන් බැහැරව අපි කතා කරපු සෞත්‍රාන්තික සහ සර්වාස්ථවාදී වයිභාසිකි ධර්ම සම්ප්‍රදාය වගේ මේවා විවහ වෙනස් තේරවාදී සම්ප්‍රදායට වඩා විවහෙන් බොහෝදුරට වෙනස් බවතමයි ජී තකාකුසු කියන පනිවරි ප්‍රකාශ කරලා තියන්නේ එන් හැඟී යන්නේ ඔවුන් තම අභිධර්ම සාහිත්‍යය වර්ධනය කරගත්තේ නිකයි වසින් වෙන්ව ගියාට පසුව පවයි. ඒ අය අභිධර්ම සම්ප්‍රදායන් සංවර්ධනී කරගෙන තියෙනවා සංවරධනී කරගෙන තියෙන්නේ නිකයි වසින් බෙතිලා ගියාට පස්සේ ඒ නිසා තමයි තේරවාදී පාලි අභිධර්ම සමදායට වඩා වෙනස් අභිධර්ම සම්ප්‍රදායන් එක කම්ප්‍රදායන් විසින් ඉදිරිපත් කරන්නේ කියලයි බොහෝ දෙනාගේ පිළිගැනීම වෙන්නේ සර්වාස්තිිවාදී අභිධර්ම සම්ප්‍රදාය කවරේ දැයි හඳුන්වන්න දෙදදස්සේ දෙදස් දාාහතවුරුත්තේ ප්‍රශ්නපතයේ හෙම ප්‍රශ්නයක් තමයි තිෙන් සර්වාස්තිවාදී අිධර්ම සම්ප්‍රදාය කවරයේ දැයි හඳුන්වන්න කියන ප්‍රශ්නේ. තේරවාදී විභජ්ජවාදීන්ගේ අභිධර්මය ළඟට වැදගත්වන දියුණු අභිධර්ම සම්ප්‍රදායක් විදි තේරවාදී නිකායක් විදිහට සැලකෙන. තේරවාදම උපනිකායක් විදිහට සැලකෙන සර්වාහස්තිවාදය දක්වන්න පුළුවන් සර්වාස්තිවාදී අපිධර්ම සම්ප්‍රදාය ොක්ද කියලා හඳුන්වන්නටයි දෙදස්ථාසයේ දෙදස්දාාහත ප්‍රශ්න පතරයේදී ප්‍රශ්නේීදි්‍රී පත්වෙලා තියෙන්නේ එහෙනම් තේරවාදී විභජ්‍යවාදී අිධර්ම සම්ප්‍රදාය ළඟට්ට දියුණු අභිධර්ම සම්ප්‍රදායක් විදිහට අිට සලකණ්ඩ පුළුවන්කම තියෙන සර්වාස්තිවාදී වයිභාසික අවිධර්ම සම්ප්‍රදායි සර්වාස්තිවාදී වයිභාසික අබධර්ම සම්ප්‍රදායි තේරවාද නිකායි විසින් අරබන ලද්දේුවවද මහායානිකයන්ට පවා එහි බලපෑමෙන් මිදන්නට නොහැකි වූ බව විචාරකයෝ පවසති ඒ අභිධර්ම සම්ප්‍රදාය ආරම්භ කරන්නේ තේරවාදී නිකායි විසින් තේරවාදී නිකායකින් තමයි සර්වස්්තිවාතය බිහිවෙන්නේ ඒ වුනත් පස්සෙ කාලයේදී මහායානිිකයන්ට පවා බලපෑම් කරන්නට පුළුවන් දර්ශනික අභිධර්ම සම්ප්‍රදායක් අබිධර්ම ඉගැවීම සමුදායක් මේ සර්වාස්තිවාදී සම්ප්‍රදාය විසින් ඉරිපත් කලලා තියෙනු තේරවාදී අිධර්මහි උගන්වුන් ලබන්නේ චිත්ත චෛතක රූපහා නිර්වාණ පමණක් වුවද. චිත්ත චෛතක රූප නිර්්බානකයෙන් හතර තමයි තේරවාදී උගන්නන්නේ සරතර පර්මාර්ත විදිහට අපම කතා කළ සර්වාස්තිවාදී අභිධර්මයහි ද චිත්ත විප්‍රයුක්ත ධර්මනමින් තවත් ර්ම දා හතරක් දහතරක් උගන්නවනු ලැබිණ. චිත් විප්‍රයුක්ත කියන ගැන්වීම විස ගැන්වීම සර්වාස්තිවාදී ගැන්වීම චිත්ත විප්‍රයුක්ත කියල විශේසි ගැන්වීමක් දක්වලා තියෙනවා චිත්ත විප්‍රයුක්ත දාහතරක් තියෙනු. එහනම් සර්වාස්තිවාද අපිධර්ම සම්ප්‍රදාායේ සුවිසේසී ගැන්වීමක් තියෙනවා එතමයි චිත්ත විප්‍රයුක්ත කියන ධර්ම දාහතර අපිට පිළිතුර ගොඩනකා ගනිත්ති යොදන්නට වෙනවා හැරට අ සංස්ෘත ධර්ම අසංකත සංඛ්‍යාවට ද ඕවුන් විසින් වැඩිකොටට තිබේ අසංකත ධර්ම සංක්‍යාවත් වැඩි කල්ලා තියෙනු අසංස්කෘත ධර්ම වැඩි කරලා තියෙනවා චිත්ත විප්‍රයුක්ත කියලා අලුතින් ධර්ම දාහතරක්ක එකතු කරලා තියෙනවා අපි ධර්ම සම්ප්‍රදායට තේරවාද සම්ප්‍රදායට අමතරව ඊළඟට අසස්ක අසංකත ධර්ම තේරවාද සම්ප්‍රදායේ අපි කතා කළේ බුණේ එකයි නිර්වාාන තයි නිර්වාණය තමයි අ සංකත ධර්ම එකක් විදිහට හැල් දක්වන්නට දුනේ සර්වාස්තිවාදී සම්ප්‍රදාායි අසංස්කෘ ධර්ම සංක්‍යයා වැඩි කල ති නො තේරවාද අභිධර්මය නිර්වාණයකම අසංස්කෘත ධර්මි වශයෙන් දක්වයි. එහත් සර්වාස්තිවාද හ අංස්කෘත ධර්ම තුනක් දක්වයි අ සංස්කෘත ධර්ම තුනක් දක්වනවා. මන වදේ තුන ප්‍රති සංඛ්‍යා නිරෝධ අප්‍රති සංඛ්‍යා නිරෝධ ආකාස කියන තුන අසංස්කෘත ධර්මතුන තෙරවාදී සම්ප්‍රදාය දක් වන්නේ නිබ්බාන කියන සංස්කෘත ධර්මය අසංකත ධර්මය අසංකත ධර්මය සර්වාස්තිවාද සම්ප්‍රදාාය තුළ අසංකත ධර්ම තුනක් ඉදිරිපච් කරනවා ප්‍රතිංඛ්‍යාන රෝධ අප්‍රතිං්‍යානී රෝධ සහ ආකාස කියන තුන තමයි සර්වාස්තිවාදය තුළ ඉදිරිපච් කරන අ සංස්කෘ ධර්ම තුන ඕු දක්ුණ ධර්ම සංක්‍යාව හැත්ත පහකි සියලෝම ධර්මයන් හැත්තය පහක් විදිර දක්ුණවා සංස්කෘත ධර්ම හැත්තෑ දෙකකා අසංස්කෘත ධර්ම තුනක් විදිහයට සර්වාස්තිවාදී සම්ප්‍රදාය තුළ අසංස්කෘත ධර්ම තුනක් වැඩියෙන් ඉදිරිපයිත් කරනවා ඒවගේ අපිකිව්වා චිත්ත විප්ව යුත චිත්ත විප්‍රයුක්ත ධර්ම දාහතරක් කිදිරිපච් කනවා කියල වැඩිපුර අසංකෘත් ධර්ම තුනක් ඉදිරි පච් කනවා කියලා කිව්වා අසංස්කෘ ධර්ම තුන මනවද කියලාපි කතා කලා ප්‍රතිංක්‍යන රෝධ අප ප්‍රති සංඛ්‍යයන රෝධ සහ කාස කියන තුන ඔවන් දක්වන සියලෝම ධර්ම හැත්ත පහයි සංස්කෘත ධර්ම හැත්තැ දෙකුත් අසංස්කෘත ධර්ම තුන කුත්ති දිහයට එ ධර්ම වර්ග කර ඇත්තේ මෙසේ එම ධර්ම මෙන්න මේ විදිහට වර්ග කරලා දක්වන්නට පුළුවන්කම තියෙනවා චිත්ත එකයි. චිත්ත කියන එක තේරවාදි සම්ප්‍රදායේදී අසු නවයක් අපි කතා කලා. චෛතසික පනස් දෙකක් කතා කලා තේරවාද සම්ප්‍රදායි. රූප විසි අටක් කතා කලා චිත්ත විප්‍රයුක්ත කියල දාහතර අපි කතා කලේ ැහැ තේරවාදි සම්ප්‍රදාය තුළ සම්ප්‍රදාය තුළ නැති ගැන්වීමක් තමයි මේ චිත්ත විප්‍රයුක්ත කියනේ ගැන්වීම සර්වාස්තිවාදී සම්ප්‍රදායට විශේෂසිත වෙච්ච ගැන්වීම. අසංස්කෘත ධර්ම තේරවාදි සම්ප්‍රදායේ කතා කරන්නේ එකයි සර්වාස්තිවාදී සම්ප්‍රදායි තුනක් දක්වොලා තින ප්‍රතිසංඛ්‍යන රෝධ ප්‍රතිංඛයන රෝධහ ආකාසකන තුන. එහනම් චිත්ත, එකයි චෛතසික හතලිස් හයක් සහ රූප එක කොළහක් චිත්ත විප්‍රයුක්ත දආහතරක් සහ අසංස්කෘත ධර්ම තුනක් පසයෙන් සර්වාස්තිවාදී සම්ප්‍රදාායත් තුළ ර් අිධර්මය පිස්ලෙස්නය කර තියනව කියලා පිට පිළිතුරු ගොඩන ගන්නට වෙනවා. තවත් වැදගත් අභිධර්ම සාහිත්‍යයක් වසයෙන් සාරිපපුත්ත අබිධර්ම ශාස්ත්‍රයේ පිචාරකයන්ගේ අවධානයට යොමු වී ඇත. තවත් පැදගත්වන අිධර්ම සම්ප්‍රදායයක් තමයි සාරිපුත්‍ර අභිධර්ම ශාස්තරය දෙන් අපි අභිධර්ම සම්ප්‍රදායන් දෙකක් ගැන කතා කළා මොකක්ද තේරවාද අපිධර්ම සම්ප්‍රදාය සර්වාස්තිවාදී වයිභාසික අභිධර්ම සම්ප්‍රදාය. ඊළඟට අපි කතා කරන්න සම්ප්‍රදාය සාරිී පුත්්ත අභිධර්ම ශාස්ත්‍ර කියන අභිධර්ම සම්ප්‍රදායි. මේ දැනත අවශිෂ්ටව ඇත්තේ චීන බසින් පමණෙකි සාරිපුත්්තා අභිධර්ම ශාස්ත්‍රය කියන, සම්ප්‍රදා ීතිරි වෙලාදන්න දැනට චීන භහසාාවෙන් විතරයි. මෙය මහාසාංගික නිකායේද සම්මිතිය නිකායේද නැතහොත් ධර්මගුප්තිකයන්ගේ දැයි හරියටම නිර්ණය කර නැත. මෙ මො සම්ප්‍රදාය මොන නිකායේද කියලා දක්වලා නෑ. මහාසාංගික නිකායේද සම්මිතිය නිකායේද නැත්තම් ධර්මගුප්තික නිකායේද මේ නිකායන් ගැ අපි ෞද්ධ ති හා හ සංස්කෘතිය පොතේදී කතා කලා තියෙනවා එක අිධර්ම ප්‍රදායන් මතුකරපින් එක නිකායන් බිහිවෙච්චා කාරයෙන් ගැන ඉතින් මේ නිකාය සම්ප්‍රදාය මොන නිකාය නෝජන කරනවද කියලා දක් වන්නඩ භාරිපු්‍ර අිධර්ම සම්ප්‍රතායි මේ ආචරවරුන් තුන් පිරිසටම අභිධර්මයක් පැවැති බව සඳහන් වය මේ අපි කියපු මහා සංගික නිකාායයි සම්මිතිය නිකාය ගුප්තික නිකාය කියන තුනටම අභිධර්ම සම්ප්‍රදායන් තිබලා තියෙනවා හැයි සාරිිපුත්‍ර අභිධර්ම සම්ප්‍රදාය මොනනිකා අයට දයිති වෙන්නේ කියලා කියන්න බැහැ මහාසාංගිකයන් තේරීියන්ගේ අභිධර්මය ප්‍රතික්ෂේප කලද මාතිකා පිටකයක් ඔනට තිබුණ බවල සිලා ලේඛන සාධක මගින් සනාති වී ඇත. මහාසාංගිකයෝ තේරීය විභජ්්‍යවාද අබිධර්මය ප්‍රතික්ෂේප කරනවා ඒවුනට මාතිකා පිටකයක් මහාසාංගිකයෝ නිර්මාණය කරගෙන හිටපු බවල් සිලා ලේඛනවලින් සාධගහම් වෙලා තියන මහා සංගිකියන්ගේ ගෝකලිකහා හස්ෘතිය යන අනු නිකාය වලභික් අභිධර්ම ප්‍රිය තමන්ගේම අබිධරමයක් වර්ධනය කරගත් පිරිසක් බව පැවස්සේ මහා සංගිකයන්ගේ නිකායන් දෙකක් තියෙනවා අපි බෞද්ධිති හාසි හා සංස්කෘතිය පොතේ ද කතා කරලා තියෙනො මේ ගැන මහාසංගිකන්ගේ අන්ක ගෝකුලික සහ බහුස්ෘතියකෙන් නිකායි. එතකොට මේ නිකාය හිටපු අය කැමති වෙලාදයන අබිධර්මයට සම්මිතියන්ගේ අභිධර්මය පුද්ගලවාදී වුවකි පුද්ගලවාදී සංකල්පයක් තමයි සම්මිතිය නිකායේ අභිධර්මය දකින්නට තයෙන් සාරි පුත්‍රා අභිධර්මය ද්ගලවාදය ගැන කිසිවක් නොමැත අපි මේ සාරිපුත්‍ර අභිධර්මය මොන නිකායකට අයිති ඉගැන්වීමක්ද කියලා තේරුම් ගඩ තමයි උත්සාහ කරන්නේ. සාරි පුත්‍ර අභිධර්මය තුන්වෙනි අබධර්ම සම්ප්‍රදාය විදිහට අපිදැ කතා කලා එක චීන භහසාාවෙන් තියෙන්නේ කියලත් කතා කළ මේක මහාසාංගිකද සම්මිතිය ද එමනැත්නන් ධර්ම ගුප්තික නිකායද කියලා කියන්න බැහැ කියලා කතා කලා. එවනාට මේ නිකායන් තුනේම අභිධර්ම සම්ප්‍රදායන් තිබිල තියෙනවත් කියලත් කතා කළ. ඊට පස්සේ මේක මහාසාංගික නිකායේ ඉගැන්වීමක් ද. කියන එකට අපිට එළඹෙන්න්නට පුළුවන් තොරතුරු කීහිපයක් දක්වනුවන්. පලවෙෙන එක තමයි මහාසාංගිකයන් තේරියන්ගේ අභිධර්මේ ප්‍රතික්ෂේප කලාට මාතිකාපිටකයක් නිර්මාණය කරගෙන තිබිලා තියෙනවා කියලාார் சிலලාලකනයකින් හමුවෙලා තියෙන සාධකය. ඉතාමතරව මහාසාංගිකයන්ගේ ප්‍රධාන නිකායන් දෙකක් වෙච්ච නිකායන් දෙක්වෙච්ච ගෝකොලික සහ බහත් ත්‍රිතිය කියන නිකායන් දෙක අභිධර්මය ප්‍රියකරපු පිරිසක් විදිහයට දක්වනවා. ඊට පස්සේ සම්මිතිය නිකායේ නෙවෙයි කනෙක අපිට තේරුම් ගන්නට අදහ සද්ධක් වනවා සම්මිතියන්ගේ අභිධර්මයේ පුද්ගලවාදී වුවකි ස අිධර්මම්දා සම්මිතියන්ගේ අිධර්ම සම්ප්‍රදායේ පුද්ගලවාදී ස්වරූපයක් ගත්තා කියලා කියනවා. රි පුත්‍රාබිධර්මය කේන එක පුද්ගලවාදයක් නැහැකිල කියේනවා තැඟි මේ කතාගන්න සාරි පුත්‍රාබිධර්මය එකට පුද්ගලවාදය සම්බන්ධි ගැන්වීමක් සාරිපුත්‍රාබිධර්මය නැත්නම් ඒක සම්මිතිය නිකායිකයන්ගේ වන්න බැහ. මොකද සම්මිතයන්ගේ අබිධර්ම සම්ප්‍රදායතියන්නේ පුද්ගලවාදී ආකල්පතමයි තියෙන්. තේරවාදී පක්සේටම අයත් අභිධර්ම දර ආචරවරුන් අතර වත්සී පුත්‍රියෝ විශේෂතන ගත්හ ේරවාදී පක්ෂේට මයිතිත් වෙච්චා අභිධර්ම දර ආචාරිවරුන් අතරවාි පුත්‍ර කියන හාමුදුරෝ විසේසයි. ඔහුගේ අභිධර්මයහි දැක්වන නිසත් නිච්චීව ධර්ම විභාගේ අසම්පූර්ණ විග්‍රහයක් බව සිතූහ. ඔහුගේ අභිධර්මයහි දැක්වන නිසත්ව නිච්චීව ධර්ම විභාග අසම්පූර්ණ විග්‍රහයක් බව සිතූහ. ලෝක සත්ව්‍යයා හුදෙක් කුස් ුස්්න නි්ජීව ධර්ම සමෝහයක් පමණක්ද සත්වයන්ගේ සජීවී බව අභධර්මේදී නොතකා හල නොහේ එහෙ නේ පුද්ගල වසයෙන් හඳුන්ුවන් ලදී වත්සි පුත්‍රී නිකායි විසින් අර්බන් ලද මෙම පුද්ගල වාාදයවුන්ගේ අනු චතුස්කය වූ තර්මෝත්තරී බදරයානික සම්මිතිය හා සන්නාගරක නිකායන් විසින්ද පිළිගන්නා ලදී එහනම් අපි මුලින් කතා කරපු ොරතුරුවල්ට අනුව පැහැදිලි වෙනවා සාරිපුත්‍ර අභිධර්ම සම්ප්‍රදාය මහාසාංගික ඉගැන්වීමට අයිති එකක්වෙන්නට ඇති කෙලා අපිට හිතන්නට පුළුවන් ඊළඟට තේරවාදී පක්ෂේටම අයිති අබිධරම දර ආචාඩවරුන් අතර වත්ී පුත්‍රීය පිරිස විශේස තැනක්ගන්නවාවාත්සී පුත්‍රීය අභිධරම සම්ප්‍රදාය ගැන තමයි මේ කතා කරන්නට සූදානම් බෙලෙ. පලවෙනික. ේවාද්‍රදායි ළඟට අපිතා කලා සර්වාස්ති අභිධර්ම සම්ප්‍රදායි ළඟට අපි කතා කලා සාරිපුත්‍ර අභිධර්ම සම්ප්‍රදායි දැන් කතා කරන්නේ වාසී පුත්‍රීය අභිධර්ම සම්ප්‍රදායි. ඔහුගේ අභිධර්මයෙහි වාසී පුත්‍රියෝ විශේෂතනක් ගත්හ ඒ වාත්සයේ පුත්‍රීය භික්ෂුන් වහන්සේ තමයි මෙතනදී ඔහු කියන අදහසිං දක්වලා තියෙන්නේ ඔහුගේ අභිධර්මයහි දැක්වෙන් නිසාත්ත නිච්චීව ධර්ම විපාගය අසම්පූර්ණ වික්‍රහයක් බව සිතූහ ධර්ම විභාගය අසම්පූර්ණ විග්‍රහයක් බව හිතුවා කියල දක්වනවා ලෝක සතවයා හුදෙක් කුස්්න සුස්ක නිච්චීව. සුස්ක නිච්චීව ධර්ම අමෝහයක් පමණක් ද. ලෝකයේ සත්්‍යයා කියන්නේ හුදෙක් ගත්තොත් සුස්ක නිච්චීව ධර්ම සමෝහයක් විතරද. කොටස් වසයෙන් අරගන්න සුස්ක. නිච්චීව කියන වචනවලින් කියන්නේ සාමාන්‍ය අපි තේරවාදී අභිධර්ම සම්ප්‍රදායන් තුළ සාකච්ඡා කරන පධාර්ථ ධර්ම පමණක් ද සත්‍යයා කියල කියන්නේ ලෝකයේ සහ සත්්‍යයා කියල කියන්නේ පදාර්ථ විතරක්ද කියන ගැටලුවක් මේ වසී පුත්‍රිය හාමුදුරු යොමු කරලති නො සත්වයන්ගේ සජීවී බව අභිධර්මයේදී නොතකා හල නොහේ අිධර්මේදී සත්‍යයාගේ සජීවී බව සතය ධර්ම වට අනුව විතරක් දැක්වාම සජීවී බව නැතිවෙනගේ අදහසත්තම මේ හාමුතුර තරන් එහන් ඒ පුද්ගල වසයෙන් හඳුන්වන ලති පුද්ගල වශයෙන් හඳුන්වලා තියෙන්න්නේ මොකක් නිසාද සත්්‍යයන්ගේ සජීවී බව අභිධර්මය දී නොතකා හර බැරි නිසා අභිධර්මය වික්‍රහ කරද්ද සත්‍යයාගේ සජීවී බව ඉවත්වෙනවා පට ව්‍යාපෝතය ජවායවාදී වසයෙන්ඒ විදිහට ඉවච ඉවත් වෙන නිසා ඉවත් කරනවා කියන අදහසින් ඉවත් වෙනවා ඒ නිසා ඒකට සජී බවක් ලබාදෙන්න්නට ඕන් කියන අදහසින්තමයි වාත්සී පුත්‍රී හමුතුරු වත්සී පුත්‍රීය නිකායේදී තමන්ගේ සම්ප්‍රදාය තුල පුද්ගලවාද අදහස ඉදිරි පට් කල තින් වාත්සී පුත්‍රී නිකායි විසින් අර්බණලද මෙම පුද්ගලවාදී ඔවන්ගේ නිකා ජතුස්කේ වූ ධර්මෝත්තරයේ බද්‍රයානික සම්මිතිය සහ සන්නාගරික යන්න නිකායන් විසින්ද පිළිගන්නා ලදී. පාත්චි පුත්‍රීයේ නිකායි විසින් මේ ආරම්භ කරපු පුද්ගලවාදී අභිධර්මය දනොත්තරයේ බද්‍රයානික සහ සම්මිය සන්නාගරික කියන නිකායන් හතරිපුත්‍රී නිකායට මයිති අනුනි නිකාය හතර මේ නිකාය හතරම පිළිගන්න ද්ගලවාදය මුල්කර ගත්ත අභිධර්ම සම්ප්‍රදාය. තම්මත්තරයේ බද්‍රයානික සම්මිතියේ සනාාගරික කියවාත්ි පුත්‍රයේ කායට අයිති අනුනිකායන් හරම පිළිගෙන තිනෙන. මේ ගැන්මීමම් පිළිබඳව මේ නිකායවල අනුගමිකයන් ලියූ ග්‍රන්ථත කෙසිවක් සංස්කෘත භාසාාවෙන් ලැබී නැත. මන නිකායදවාත්චිපුත්‍රීයේ නිකායට අයිති අනුනිකායන්බලල තම්මොත්තරයේ බත්‍රයානික සම්මිතිය සහ සන්නාගරික කියෙන් නිකායන් බල අය අභිධර්මය ගැන විවිධ දෙවල් ලිය ලතියනවා ඒ ලියපු එකක් පත්.ඒ ලියපු එක ග්‍රන්ථයක්වත් සංස්කෘත භාසාාවෙන් ලැබිලාන්හ. සම්ිතිය නිකායට අයත් සම්මිතිය නිකා ශස්ත්‍ර නම් ග්‍රන්තේ චීන බසින් ලැබී ඉදියාවේ පෙන්කතර මනන් නම් පනිිවරයා විසින් එක් දස් නමසය පනස් එකේ දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත. සම්මිතිය නිකායට අයිති සම්මිතිය නිකාය ශාස්ත්‍රක කියන ග්‍රන්ථය චීන භාසාාවෙන් ලැබිලා ඉන්දියාවේ වෙන් අතර එතන අපි සඳහන් කරපු වාත්සී පුත්‍රියය නිකායට අයිති අනු නිකායක ඉගැන්වී මක්තමයි සම්මිතිය නිකාය කියල කියන්නේ ඒ සම්මිතිය නිකායේ ග්‍රන්ථයක් සම්මිතිය නිකායට අයිති සම්මිතිය නිකාය ශාස්ත්‍රකන ග්‍රන්ථය ලැබිල තියෙන්නේ චීන භාසාාවෙන් එනම් පුත්‍රය නිකායට අයිති සම්මිතිය නිකායේ ධර්ම ග්‍රන්ථයක් තමයි චීන භාසාාවෙන් ලැිලති සංස්කෘත භසාාවෙන් පත්සීපුත්‍රීය නිකායට අයිති එක නිකායකවත් ග්‍රන්ථ ලැබිලා නැහැකිලන් තමයි උඩින් අපි කතා කළ එහෙනම් ඉන් කතර මනම් පනිවරය විසින් එක්දස් නම්න්සේ පණත්සකේදී ඉංග්‍රීසි බස පරිවර්තනය කරපු සම්මිතිය නිකාය ශාස්තර කියන ග්‍රන්ථය චීන භාසාාවෙන් තමයි ලැිලති හැරට කතාවත්තු අපිධර්මකෝස වැනි ග්‍රන්ථවලද විවේච්චනය සඳහා ඔවුන්ගේ අදහස් කෙන හැර දක්වා තිබේ කතාවත්තු සහ අභිධර්මකෝස කියන්නේ අබිධර්ම අිධර්මය පිළිබඳ විවේචන ඉදිරිපච් කරන තේරවාදී ඉගැන්වීම අබිධර්මෝස කියම්දා අිධර්මකෝස කියන ග්‍රන්තයේදීත් විවේ්චනය සඳහා සම්මිතිය නිකායික අබිධර්ම කරුණු අරගෙන තියෙනවා. අභිධර්මය පිළබඳ ඉතා වැදගත් අදහස් එක් වු මහායාන ආචාර්වාදය යෝගාචාර නමින් හැඳින් වේ අභිධර්මය ගැන්න උගන්නපු මහායානික සම්ප්‍රදායි තමයි ෝගචාර අිධර්ම සම්ප්‍රදාය මහාඥාන ආචාර්වාදය ජෝගචාර ආචාර්වාදී අභිධර්මය ගැන මහායානී ගැන්වෙනවාදය ඉගැන්වීම ජෝගචාර කියල තමයි හඳුන්ුවන්නේ බාහිර ලෝකයේ හුදෙක් අප විසිං සිතෙහි මවාගත් දෙයක් බවත් විං්ඥප්ති මාත්‍රයක් පමණක් වශයෙන් ඒ හැඳින්විය යුතු බවත් ඔහු පැවසූහ ප්ඥතිමාත්‍රතා සිද්ධි ගේ ග්‍රන්ථවල ඉගැන්වීම් වල කියනවා පුද්ගලයා සහ සත්්‍යයා කියල අපි අරගන්නේ බාහිර ලෝකයේ හොදෙක් අපි සිතේ මවාගත්ත දෙයක් විතරයි. විඤ්ඥප්තියක් විතරයි වි්ඥප්ති මාත්‍රයක් විදර විතරයි කියල තමයි යෝගචාර සම්ප්‍රතායි කියන්න. මහාජන අභිධරම සම්ප්‍රදායි යෝගාචාර සම්ප්‍රදායි එයයිගේ විසේ සිගැන්වීමමක්ද බාහිර ලෝකයේ හොදෙක් අප විසින් සිතෙහි මවාගත්තා වූ දෙයක් බවත් විං පති මාතයක් විතරයි කියන්නේේ ගැන්වීම තමයි. විඤ්ඥප්ති මාත්‍රතා සිද්ධි වගේ ග්‍රන්ථවලින් අි ධර්ම සම්ප්‍රදායක් විදිහට මහායානික යෝගාචාර සම්ප්‍රතායි දිරිපාච් කරන්න. මහායාන ධර්මය මූලික ගැන්වීමක් වූ සියල්ල හේතු පළවා සමවායෙන් හටගල් ස්වභභාව විරහිත සූ්‍ය වස්තුවෙතිී යන්න මතේ තහවුරු කළෝඔහු බාහිරලෝකයට යතාාර්ථවත් හෝ පර්මාර්තමය පැවැත්මක් ඇතැයි නොපිළිගත්හ. මහායා අි ම්‍යාන ධර්මයේදී මූලික ගැන්වීමක් වෙච්ච. සියල්ල හේතු පල සමවායෙන් හටකත් ස්වභාව විරහිත. හේතු හේතු සහ පලවලින් හටගත්ත සහ සූ්‍ය සූන්‍යතාවාදී කියලා සියල්ලක්ම සූනයයි හේතු සහ ප්‍රත්්‍යය වලින් තමයි සිද්ද වෙලා තියෙන්නේ හේතු ප්‍රත්තිය සමවායක් තමයි සියල්ලක් තුළම දකින්ට තියන්නේ කියලා උගන්වනවා නහයාන ධර්මයේ. ඉතින් ජන්න මතය තහවුරු කළ ඔහු බාහිර ලෝකයට යථාර්ථවත් හෝ පරමාර්ථමය පැවැත්මක් ඇතැයි නොපිළිගත්. මෙ අයි කියනවා බාහිර ලෝකයට යථාර්ථවත් සහ පරමාර්ථ වශයෙන් ගණ්ඩ පුළුවන් කිසිම දෙයක් නැහැ කියේ ගැන්වීම තමයි. අබිධර්ම සම්ප්‍රදායේදී මහායානිි ගැන්වීමේදී ගන්මන් ඔවුන්ගේ අභිධර්මය අනුව ලෝකයේ විද්‍යමාන ධර්ම වර්ගය කරණය කරුණු ලබන්න එමසේ විද්‍යමාන ධර්ම විග්‍රහ කරලාතිනො මෙන්න මේ විදිහට අධර්ම සම්ප්‍රදාය විදිහට මහායනික ගැන්වීම තුළ අසංස්කෘත ධර්ම හයකුත් රූපය කොළහකුත් චිත්ත අටකුත් චෛතක පනස් එකකුත් චිත්ත විප්‍රයුක්ත විසි හතරකුත් විදිහට දක්ව අසංස්කෘත ධර්ම හයකුත් රූප එකළහකුත් චිත්ත අටකුත් චෛතසික පනස් එකකුත් වි ප්‍රයුक्ත සි හතරකුත් විදිහට තමයි දක්වන්නේ ෝගාච සම්ප්‍රදායි මේ අනුව සංස්කෘත හා අංස්කෘත ධර්මයන්ගේ එකතුව සීයක්වෙයි මේ අයුගණඩන විදිහට සංස්කෘත සහ සංස්කෘත ධර්ම අසංස්කෘත ධර්ම හයයි අනි ඒේව ඔක්කෝම මේ ඔක්කොම එකතු කරාම සංස්කෘ සහා අංකෘති ධර්ම හමයක්ම සීයක් විදිහට දිරිපාත් කලා තියෙන ධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරමින් අවිිධර්ම ගැටලුවලට සූත්‍රපිට්ටක අනුසාරීෙන් පිළිතුරු සෙවූ සෞත්‍රාන්තිික නිකායද අභිධර්ම ආචාරිවාදයක් පිහි කළ බව පිළිගැනීමට සිදුවේ අපි මුලින් කතා කළ අවිිධර්මී ප්‍රතික්ෂේප කරලා සූත්‍ර පමණක් ප්‍රමාණාත්මක වාරගෙන බිහි වනා කියලා සෞතරාන්තික කියන නිකාය හැබැයි ඒ අයත් අවිධර්මවාදයක් පිහි කරලා තියෙන. ගේ ඉගන්වීමම් රාසියක්ක් සර්වාස්තිවාදය සඳහා ග්‍රන්තියක් රචනා කිරීමට ඉදිරි පත් වූ වසුබන්ධු විසින් අභිධර්ම කෝසයහි ඇතුළච කර ඇත මේ අයගේ ඉගැන්වීම රාසිියක් ඉගැන්වීම් රාසියක් සර්වාස්තිවාදය සඳහා ග්‍රන්ථතියක් රචනා කරපු වසුබන්ධ අධර්ම කෝසේ ඇතුළට් කරලා තියෙනවා එහනම් සර්වාස්තිවාදී ග්‍රන්ථයක් තමයි අබිධර්ම කෝස කියලා කියන්න අිධර්ෝසයේදී වසුබන්ධු කියන පඩිවරයා දක්වනවා ඉදිරිපත්තු වසුබඳු විසින් ඇතුළත් කර ඇත ඔහු ඔවුන්ගේ ගැන්වීමම් කාගති ගැන්වීම් සෞත්‍රාන්තිකයන්ගේ අපභිධර්මි ගැන්වීීමම් ගැන තක්වලා තියනවා සර්වාස්තිවාදයට රචනා කරපු අභිධර්ම කෝස කියන ග්‍රන්තියේ රචනා කරපු වසුබන්ඳදු කියන පණිවරයා ෞතරාන්තිකයන්ගේ අභිධර්මය ගැනගොඩත් තොරතුරු ඉදිරිපටි කරලා තියෙනවා. වසුබන්දු සර්වාස්තිිවාදී ග්‍රන්තයක් ලිවීමට ඉදිරිපත්තුවද පෞද්ගලික සෞතරාන්තිික ධර්ම පිළිගත්ෙක් වූජයේය වසුබන්දුු සර්වාස්තිවාදී ග්‍රන්තියක් රජානාකාරන්් ඉදිරිපත් වුණනාට පෞද්ගලිකව ගත්තො සෞත්‍රාන්තිික ධර්ම පිළිගත්ත කෙනෙ වසුබන්ධ කියල කියත්. එහේ ඉන් අභිධර්ම කෝසය මගින් ඔහු සර්වාස්තිවාදයට අවාසියක් කර ඇතයි තේරුම් ගත් සර්වාස්තිවාදීහු තම මත නිවැරදි අයුරින් වාර්තා කර අභිධර්ම දීප නම් නවකෘතියක් සම්පාදනය කළහ මේ වසුබන්ධු කියන පණිවරයා සෞත්‍රාන්තික නිකායට අයිති කෙනෙක් සෞත්‍රාන්තික ගැන්වීමම්මලට අනුව කටයුතු කර පිළිගත්ත කෙනෙක්. එහනම් මේ සෞත්‍රරන්තික පිළිගැනීම සහිතකෙනෙක් සර්වාස්තතිවාදයට ්‍රන්තියක් රජනා කිරීම් පිබඳව ගැටලුවක් ඇතිවුුණ. ඊට පස්සේ අිධර්ම කෝසය මගින් සර්වාස්තිවාදීයටවාදී ඉගැන්වීමට අවාසියක් කරලා තියෙනවා කියලා නැවතත් සර්වාස්තිවාද සම්ප්‍රදාායවිිත් සුන් වහන්ේ ළොකද කරේ අවිිධර්ම දීප කියන අලුතින් කෘතියක් රජනා කළා. සෞත්‍රාන්තිකයන්ගේ ධර්ම විවාාගේ පිළිබඳ අනිෙකුත් ග්‍රන්ත නස්ට ප්‍රාප්ත නමුත් සිවඥා සිද්ධි නම් ද්‍රවිඩ ග්‍රන්තයේ එම ධර්ම විිවාගේ දක්වා තිබේ. සෞතරාන්තිකයන්ගේ ධර්මවිභාගේ ගැන අනෙත් ග්‍රන්ථ අනෙත් මෝලාශ්‍ර විනාස්වෙලාග හිල්ලතිීන්ව වුණනාට සිවඥාන සිද්ධි කියන ද්‍රෙවිඩ ග්‍රන්තයේ සෞත්‍රාන්තිකයන්න්නේගැබීම ඇතුළත්ේ නොසෞත්‍රාන්තික අපිධර්ම සම්ප්‍රදාය ගැන සහ සෞත්‍රාන්තිික අපිධර්ම සම්ප්‍රදායේ ප්‍රබල ඇක් අරගෙන හිටපුො අය කවුද කියලා පිට විභාගයේදී ඉදිරි පත් කරන්නට තියෙනවා එනිසා ඒ ගන වධානය යොමු කරන්න රූ අරප අර විවහාර හා නිර්වාණ වසය ධර්ම ප්‍රබේද හතරක් උගන්වන ඔවුහු එහි වර්ගී කරණය මෙසේ දක්වති කෞද සෞතරාන්තිිකයෝ උගඩනවා. ධර්ම හතරක් ධර්ම ප්‍රබේද හතරක් වනුවද රූප අරූප විවහාර සහ නිර්වාණ කියන මේ හතර ඉදිරිපච් කරන්නේ අ ධර්මය කොටස් විදිහට සෞත්‍රාන්තිකය ඉදිරිපත් කරන්නේ රපා රප විවාහර සහ නිර්වාණ කියන හතර. ධර්ම ප්‍රබේද හතරක් උගන්වන ඔහු එහි වර්ගය කරණ මෙ සේ දක් කොති. රූප අටකුත් අරූප දෙකකුත් විවහාර දෙකුත් නිර්වාණ දෙකුත් විදිහට තමයි සෞත්‍රාන්තිකෝ ඉදිරිපච් කරනන් රූප අරූප විහාර සහ නිර්වාණ කියන පෙදීීම හතරයි ඒ බෙදීම් හතරට අනුව දක්වන අරූප අටකුත් අරූප දෙකකුත් විවහාර දෙකකුත් නිර්වාණ දෙකුත් කියනේ ගැන්වීම මේට අතිරේකව කේවල ධර්ම වර්ගී කරණේ නමින් තවත් ප්‍රබේදයක්ද දක්වා ඇත කෞදමි සෞත්‍රාන්තිකය සෞත්‍රරන්තිිකයෝ කේවල ධර්ම වර්ගී කරනය කියලා තවත් වර්ගී කරනයක් කරනවා රූප අටයි විඤ්ඥාන හයයි වේදනාතුනයි සං්ඥා හයයි සංකාර බිස්සයි විදියට රප අටකුත් රූප විඤ්ඥාන වේදනා සං්ඥා සංකාහර කියල වර්ගී කරණයක් කරනවා මේවා කේවල හරම වර්ගී කරණය විදිහයට තමයි සැලකෙන්නේ මේ සෞත්‍රාන්තික ගැන්වීමක් මේ අනුව කේවල ධර්ම හතලිස්තුනක් ඔහු ගන්වතති කේල ධර්ම හතලිස්සතුනක් වන මෙතන හතලිස් තුනක්තියෙනවා කේවල ධර්ම ඔවුන්ගේ විසේසි ගැන්වීීම අතර බීජ සංකල්පය බාහිරාර්ථ අනුමයේවත්වවාදය හා අබුත්වා භාව උත්පාදවාදය දැක්විය හැකිය සෞත්‍රාන්තිකයෝ ගන්වනවා බීජ සංකල්පය බාහිරාර්ථ අනුමේයත්වවාදය අබුත්වා භාව උත්පාදවාදය මේේනි කැන්වීම් සෞත්‍රාන්තිකයන්ගේ ඉගැන්වීම මේ විධ අිධර්ම සම්ප්‍රදාායන් පිළි බඳව. සාකච්ඡා කරන විට සූත්‍රධර්ම විසෙහි බෞද්ධයන් අතර පවත්නා එක මතිකත්වේ අපිධර්මය විසෙහි නොමැති පව පැහැදිලි වේ. මේ විදිහට බලන්නකට අපට තේරෙනවා සෝත්‍රධර්ම ගැන එක විදිහහි පිළිගැනීමක් තිබුණට අනිත් තිගැන්වීම් කෙරෙහි විවිධ අදහස් උදහස් තමයි දරලාති එෙල්නි. එහනම් විවිධ අභිධර්ම සම්ප්‍රදායන් සහ විධ නිකායන් ගුරුකොල වඩ මේේ අපි ධර්මය කියන එක හේතු වෙලා තියනවා මෙම ආචාර්වාද හය හත භාරතය සජීවීව පැවති සමය උණුසුම් හත් සිට්ගන්නා ධර්මවාද ඔවුන් අතර පැවතින්නට ඇත මේ කියන වාද විවාද මේ කියන ගුරුකුල ආචාර්වාද තිබුණු කාලේ ඉන්දයාාවේ විවිධ ධාර්ශනිික මතවාද සංවාද ධර්ම සංවාද පවතින්ට ඇති කෙසේ ොද අපට පෙනයන පැරණීම අිධර්ම සම්පදා තේරවාද විභජ්ජවාදීන්ගේ පාලි අභිධර්මය බව නිහැක්කයි. පැරණීමම සම්ප්‍රදාය තමයි තේරවාද විජ්චවාද අපිධර්ම සම්ප්‍රදායි. පාලිසූත්‍ර ධර්මයන්හි අන්තර්ගත ධර්ම දේශනයන්හි විවිධ ප්‍රවාද උපමා රූපකහා සංකේත ආදී අතුරින් වියුක්ත සිද්ධාන්ත සමූහයක් නිස්කර්සණය කරගැනිමින් ද්ාලත වන පාලි අබ්ධර්මය මූලික සූත්‍ර ස්ථාවරය තුළම නැතින්නට ධරන් ප්‍රයත්නය ප්‍රසංසාර් හය මකර්දම කියන්නේ. පාලසූ්‍ර ප සූත්‍ර ධර්මයන්නේ අන්තර්ගත ධර්ම දේශනයන්හි විධ ප්‍රවාද උපමා රූපකහා සංකේතාදී අතුරින් වියුක්ත සිද්ධාන්ත සමෝහයක් නි්කර්ණය කර ගැනිමින් උද්ජලිත වන පාලි අභිධර්මය මූලික සූත්‍ර ස්ථාවරේ තුළම හැදිනට ධර්ම ප්‍රයාත්නය ප්‍රසංසාරහය මොකක්ද මේ කියන්නේ පාලි සූත්‍ර ධර්මයන් වල අන්තර්ගත වෙන ධර්ම දේශනාවල සූත්‍ර දේශනාවල තියෙන විවිධ ප්‍රවාධතියවා. උපමාතියනවා රූපක තියෙනවා සංකේත තියෙනවා මේ වකෙන් විියුක්ත වෙලා මේ වගේ වෙන් කරලා ඒ වනත් සිද්ධන්ත වසයෙන් ගත්තොත් සූත්‍රධර්මවල ඉගැන්වෙන්න දේවල්ම උද්ජලිත කරලා අන්තර්ගත කරලා ගොඩනගන මූලික සූතත්‍රවල ස්ථාවරේම ැදමින් කරන විග්‍රහයක්තමයි තේරවාදිය අපි ධර්ම සම්ප්‍රදායේ දකින්නට පුළුවන්කම තියෙන් පාලිසූත්‍ර ධර්මයන් අන්තර්ගත ධර්මදේශනයන්හි විධ ප්‍රවාද උපමාරූපක සහ සංකේතාදී අතුරීන් විියුක්ත.වෙංවෙච්ච සිද්ධාන්ත සමූහයක් නිස්කර්ශණය කරගනිමින් උද්ජලිත වන්න පාලි අපිධර්මි ූලි සූත්‍ර ස්ථාවරය තුළම පැඳෙන්න්නට ධර්න ප්‍රයත්නයේ ප්‍රසංසාර්හයි කියල කියන්නේ ි සූත්‍රවල ඉගැන්වීමට අනුවම තමයි අවිිධර්මේදී විග්‍රහය සිද්ධ වෙන්නේ. තම්ම ප්ඥත්ති වෝහාරවැනි සංකල්ප සියුම් ලෙස විවරණය කළ බ කර බලන විට. ආවිිදම්මිකයන් අත්තිතා නත්තිතා වැනි මිත්‍යා සංකල්ප දුරලමින්. ස්වාධහින විචාර මාර්කයක් හරහා සියලු දෘෂ්ටීන් ප්‍රහාණය කරන්ට මග සලසෙන අයුරු පැහැදිලිය. දම්ම පත්ති බෝහාර කියන මේ විසේසි ගැන්වීම් වලින් සියුම් විදිහට විග්‍රහ කරලා බලන්නකොට අපට පේන්නේ ආබිධම්මකයන් විසින් සිදු කරන්නේ ලෝකයේ මිත්‍යා සංකල්ප විදිහට දැක්වෙන තිතා නත්තිතාහත්තිතා කියන ඉගැන්වීම සහ නත්තිතා කියන ඉගැවීම මත්‍යා සංකල්ප දුරුකිරීම සඳහා ගොඩනගන දර්සනක ගැන්වීමක් තමයි අභිධර්මය සම්ප්‍රදායන් තුළින් උත්සාහ කර ලතින් තේරවාද අභිධර්මය හුදු ලැස්තු මාලාවක් නොවේ හුදු ලයිස්තුමාලාවක් විදිහට පමණක් නෙවෙේ අපිට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ තේරවාද අපිධර්ම සම්ප්‍රදායයි එහි එන සංස්ලේසන හා විශ්ලේසන ක්‍රමය ප්‍රාජෝගික ආගමික චරණයක උච්චිත භාවනාමය පදනමකි ප්‍රාජෝගික ආගමික චරණයකට මකක්න මේ ආගමක චරණයක කියලා කිය අගමානු කූලව ඒ තුළ හැසිරෙන්න්නට පුළුවන්. අභි ධර්මය උගන්වනී ගැන්වීම් යෝගාාවචරයාට භික්ෂුවට බෞද්ධයාට අනුගමනය කරන්න පුළුවන්. ඒ තුළින් උච්චිත වූ බහමන අරමුණ වලට යොම් වෙලා නිවන් අවබෝධ කරගනීමට පවා පුළුවන්. එහි විග්‍රහය ධර්ම බෞදත්තවාදයක් ලෙස වරදවා නොගෙන ධර්ම බෞදත්තවාද ධර්මයම බහ ොත්වාදක ම ොහො විදිහට පික්හලරන විවරණය කරන විදිහක් කියල ගැනීම වැරදිසාහගත ධර්මයන්ගේ සූක් සමහා ගතික ස්වභාාවේ තේරුම් ගනිමින් අනිත්‍ය දුක්කහා අනාත්ම සවභභාවය එමගින් දනත වන අයුරුග්‍රහණය කරගත යුතුය. අවිධර්මය තුළනුත් සිද්ධ වෙන්නේ සූක් සමධර්මයන්ගේ තියන සූක් සමභාවය ගතික සවභ ගති ස්වභාවය කිය සඳහන් කරනවා ගතික ස්භාවේ සූක් සම ස් සභාවය සහ ගතික ස්භාවවයක්ත් අනනිත්‍යය දු කනාත්ම කියන ලක්සණ තුනත් අභිධර්මය තුල්නුත් දනත කර තියෙනවා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අපඒ කතා කළේ අද දවසේදී ධර්මාචාර් විභාග පන්තිය තුළින් දහතුන්ගෙන දවසේ අිධර්මය දෙවැනි පාඩමවිවිධ අබිධර්ම සම්ප්‍රදායන් කියන පාඩම සංකීර්ණ පාඩමක් මේක කෙහි පවතාවක් නැවත නැවත නරබන්නට කියල ඔබට මතක් කරනවා එතකොට මේ ගැන හොඳ වැටහීමක් ඔබට ලබාගන්නට පුළුවන්. එසේ නම් පිරිවෙන දහම් පාසල පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් හැට දවසේදී සෙන සුරාදා දවසේදී බෞද්ධ ඉතිහාසි හා සංස්කෘතිය පොත සහ ප්‍රශ්න පතය සමගින් හමුුවීමේ බලාපොරොත්වයෙන් මේ පාඩමෙන් සමුගන්නවා ඔබට තෙරුවන් සරණ පාර්ථනා කරමින්